Pada kata di අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඔව් කියන්නේ මේ මහමෙතුර. මේ මහමෙතුරනේ අපි හම්බන්තොට දිස්ත්‍රික්ක අනිවාර්යම දිනනවා. ගිය පාර මෙතුරන්ට වැඩිය 130,503ක් අපි ඡන්ද පදනම වැඩි කරගෙන තියෙනවා. හැබැයි ජනාධිපතිවරණේ රැල්ල තිබුණේ මාලිමාවට. ඒකත් එක්ක කොහොමද අපි මාලිමාවට රැල්ල තිබුණා රාජපක්ෂ විරෝධී ඡන්ද ටික එකතු වුණ නිසා රැල්ල වැඩි වුණා. ඒ රැල්ල අඩු වෙනවා මේ පාර පාර්ලිමේන්තුවට Putra Nixat Perbunen, apa itu sudah dahaya kiri patino. Kiri patino kalau ini rela malih bawa ngadu ini. Apa yang tanda patino beri ini. Nixat jadi ke paksa itu tanda di bu tanda dahaya ke Amar Wir Menteri itu ma Menteri Baru kerana tanda dinnya. Nixat jadi ke paksa itu Dilip Pedara ti Menteri kerana ambat tur disti ke jaya kerana kerana tanda la bade. Apa yang kena? Mana apa yang kena Dilip Pedara ti dinnya. Disti kena ayah dia itu mau bagi mengkir. Ini ada pun ada. එදා තිබුණේ නැහැ අද තිබුණේ රාජපක්ෂ විරෝධී තිබුණ රාජපක්ෂ වරුත් අපිට එරෙහි වෙヒටියා ජනතා විරෝධී එරෙහි වෙヒටියා අපි පිරිසුදු නිසා අපි අවංක නිසා අපි නීති විරෝධී වැඩ කරන්නේ නැති නිසා හොරගම් කරපු නැති නිසා මහපාර බෑල යන පුළුවන් නායකයෙක් හැටියට දිලිප් පෙදාරච්චි හම්බන්තොට දිස්ත්‍රික්කේ නායකත්වයේ දැන් 225 වරු එපා කියලා තා කිව්වේ මේ ලිස්ට් එක නැද්ද අපි වෙදාරත්තිලා කියලා තමන්ගේ දේපල වැය කරමින් අවුරුදු 60ක් මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මගේ පියා වරු 30යි මම අවුරුදු 35යි අවුරුදු 65ක් දේශපාලනය කරපු පවුලක් තමයි වෙදාරච්චිලා හොරකම් කරලා නැහැ වංචා කරලා නැහැ දූෂණය කරලා නැහැ අපේ පෞද්ගලික ධනය වැය කරගෙන ජනතා සේවය කරන පුද්ගලයෝ තමයි දිලිප් වෙදාරච්චි හැබැයි මේ රංජන රාවණායි මහත්තයාගේ මුන් ඔක්කොම හොරමල්ලි කියලා දැන් ඌට පිස්සුව දීන ඔය පිස්සෙක්නේ අලුත් පක්ෂකෙන් ආවා මයික් කෝලින් ඒ පක්ෂෙන් ඉතින් නළුව රඟපාලා කෙල්ලු අල්ලගෙන රඟපාලා කරායි ඒ වුණාට පිස්සෙක් යයි දැන් ඔබතුමා මතක සුරේස් වඩුවල් සුරේස් හිටියේ නේද? කවුද? තම කිනේද හිටියේ වඩුවල් සුරේස්? වඩුවල් සුරේස් ඔව්. එයා දැන් කොහෙද ඉන්නේ? එයා ඉතින් එයා කොහේ ඉන්නද මම දන්නේ නැහැ. නෑ රංජන් මහත්තයත් කියලා දුන්නේ රංජන්. දන්නේ නැහැ මම ඒව දන්නේ නැහැ. මම අපි හම්බන්තොට දිස්ත්‍රික්ක ගේමක් ගහන්න. අදාළ නැහැ අනිත් අය. අදාළ නැහැ අනිත් ඒව. ජයව බය වෙන්න එපා. ඔක දාන්න දාන්න අපි. යනවා. හරි ඔබතුමා කොහෙද මේ මාර්දුනේ? මම ගාල්ල දිස්ත්‍රික්කේ ගාල්ල ආසනයේ සංවිධායකවරේ විදිහට නාම යෝජනා අත්සන් කරා. දැන් මොන වගේ අභියෝගයක් ඇයිද මේ මැතිවරණ? නෑ මේ මැතිවරණ ඉතින් අපිට තියෙන්නේ අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙල ජනතාවට ඉදිරිපත් කරන එක. මොකද දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව අපේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඉන්න කාලෙක අපට පාර්ලිමේන්තුව බලය අරගෙන විධායක ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන එක අපහසු නෑ. පාර්ලිමේන්තු නියෝජනය කරා ඒ වගේම අමාරු කාලවලදී ආසන සංවිධායකයන් නැතුව පාර්ලිමේන්තු ආවා ඉතින් ඒ නිසා මම හිතන මට කවුරුත් අභියෝගයක් නැහැ මට අභියෝගය තියෙන්නේ මමමයි මොකද මගේ ක්‍රියාකලාපෙත් එක්ක මගේ තියෙන කාලය කළමනාකරණය කරගෙන අනෙක් විතරයි. ජනතාව නම් කියන්නේ 225 එපා වරු තමයි කියලා. අලුත් මූණු වලට යක් කොලගෙන. නෑ ඒ 225 එපා කියලා කියන්නේ දූෂණ චෝදනා හොරකම් මැරකම් පිල් මාරු කරපු හේට මෙහෙට මේ චරිත දිහා බලලානේ. ඉතින් එහෙම බල්ලා ජනතාව තීරණය කරાવી හොඳ කවුද නැත්තේ කවුද ගන්න ඕන කවුද නැත්තේ කවුද කියලා. මොකද ඔය 225 මිලියට දාලා අලුතෙන්ම 225ක් ගන්න කියන්නේ නෙවෙයි ජනතාව කියන්නේ. ජනතාව කියන්නේ වැරදි කරපු මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. අපි නන්නේ මේ පැත්තේ එහෙමනේ. අපි නන්නේ මේ පැත්ත වලකම් කරපු පැත්ත. නෑ ඒක ජනතාව තීරණය කරයි. මොකද එහෙම දූෂණ චෝදනා වැරදි අල්ලස් මේවා නැත්නම් බාර් පර්මිට් අරගෙන නැත්නම් බස් පර්මිට් අරගෙන නැත්නම් වැලි පර්මිට් අරගෙන නැත්නම් ෂෙඩ් පර්මිට් අරගෙන නැත්නම් ඒව විකුණගෙන නැත්නම් වෙන වැරදි වලට විත්ති කූඩුවකට කවදාවත් උසාවිය කොට වෙලා නැත්නම් 225 එහෙම කෙනෙක් ඉඳලා පත් කරන එක ජනතාව මං හිතන්නේ ප්‍රතික්ෂේප කරයි කියලා. රංජන් රාමනායක මහත් මොකද කියන්නේ දැන් අලුත් රංජන් රාමනායක මහත්තයා ඉතින් නළුවෙක් නේ. එතුමා මේ
දේශපාලන තිතින් අලුත්ම චරිතයකට මේ මං හිතන්නේ මේ දවස්වල සූට් එකක් අඳින්මින් ඉන්නවා. අපි බලමු එතුමගේ රංගනයේ ජනතාව අත්පුඩි ගහදොල් වලට සන්දේද හොඳම නළුවේද විකට නළුවේද කියලා බලමු. ඊයේ ඉර දැක්කුවා මයික් පොලේ. ඔව් නෑ ඊයේ අපි දැක්ක එතුමා මේ රංගනයේකට අඳිනවා. මම හිතන්නේ මෙච්චර කාලයක් මේ රිදී තිරේ වීරයෙක් හැටියට සැලකපු රංජන් රාමනායක මහත්තයා විකට නළුවෙක් වෙන්න යනවා කියලා තමයි මට නම් පේන්නේ. මයික් පොලේ ගැලපෙනවද එතකොට? ඔව් මයික්‍රොෆෝනය හොඳයි නේද? මයික්‍රොෆෝනය විතරයි ඉතුරු වෙන්නේ මං හිතන්නේ. අනිත් ඒවා ඉතුරු වෙන එකක් නැහැ. හැමෝටම සුබ දවසක්. මම සංජය ලක්ෂ්මනාල් පස්සල ආසන සංවිධායක. දැන් ඇත්තටම අපි අද ආවේ මගේ නොමිනේෂන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන එකේ පොඩ්ඩක් කතා කරන්න ආවේ. කොහොමත් මේ යන විදිය කොහොමත් අපේ සමග ජනබල වේගයේ වැඩි ආසනයක් අරගෙන මේ පාරත් අපි පාර්ලිමේන්තුවේ අපි බෞද්ධයක් ගන්න තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකට වඩා දැන් පක්ෂ වෙනුවෙන් අපේ පක්ෂ කට්ටිය වැඩිපුරම තරුණ කට්ටියට ලොකු සහයෝගය දෙන්න ඕනේ. ඒ සහයෝගය අපේ පක්ෂයෙන් මේ පාර දුන්නේ නැත්නම් ගිය පාර වෙච්ච කඩන් කප්පල් තමයි මේ පාරත් වෙන්නේ. අපි ඇයි මේ පාර්ලිමේන්තුව යන වෙච්ච කතාවක්? ඇත්තටම අපි වගේ තරුණ මිනිස්සු කියලා තමයි දැන් අපි මේ චේන්ජ් එකක් කරන්න ඕනේ. දැන් කට්ටිය අහන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ, රටේ පොඩි වෙනසක් ඕනේ කියලානේ. දැන් අපිත් දැන් තරුණම කට්ටිය කියලා වෙනසක් කරන්න මෙතනට. Watching the Life Traveler Channel.